අයිබුවන් හැමදෙටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මම කතා කරන්න යන්නේ අපි ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් තවත් එක්තරා ආයතනයක් පිළිබඳව. මම කලිනුත් කතා කරලා තියෙනවා මේ වගේ ආයතන දෙක තුනක් ගැන. අද මම කතා කරන්න යන්නේ ලලිත් ඇතුළත් මුදලි තාක්ෂණික ආයතන පිළිබඳව. මේක ඇතරම මේකත් ඉතාමත් වැදගත් වෙන්නේ තමන්ගේ ඒලෙවල් ඕලෙවල් පහුවෙලා ඊට පස්සේ කරන්න දෙයක් නැතු වෘත්තීය සුදුසුකමක් සපුරා ගන්න බලන් ඉන්න කෙනෙක්ට නංගෙක්ට මල්ලිකට තමයි මේක ඉතාමත් වැදගත් වෙන්නේ. මුලින්ම මම මේ ආයතන පිළිබඳව පොඩ්ඩක් කතා කරන්නම්. මොකද ලංකාවේ උසස් අධ්‍යාපනය සහ වෙනත් අධ්‍යාපන කටයුතු එක්ක කතා කරද්දී ඒ ඉතිහාසයට පුද්ගලයන් අතරේ අපිට මුලින්ම කතා ගන්න වෙන්නේ CWW කණ්ණංගර මහත්මයා. එතුමා ආදරේ මතක් කරන ගමන් ඒ වගේම ඊට පසු කාලින ආපු එක මහත්මයෙක් ඉන්නවා හිටියා. ලලිත ඇතුළත්මුදලි කියලා මහත්මේ. ඒ මහත්මයාගේ දායකත්වයෙන් ඇතිවෙච්ච ආයතනයක් තමයි මේ ආයතනයත්. එතකොට මතක් කරන මහපොළ ශිෂ්‍ය ආධාර ක්‍රමය, මහපොළ කම්පියුටර්ස් ට්‍රේනින් සෙන්ටර් වගේ ආයතන බිහිකරපු පුද්ගලෙක්. ඉතින් ඒ මහත්මයාගේ ඇති කරපු සංකල්පයක්කින් තමයි මේ ආයතන පිටලා තියෙන්නේ. මේ මහත්මයාත් අපි මේ වෙලාවේ මතක් කරනවා. දේශපාලනික මති මතාන්තර එක එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. නමුත් හොඳ දෙයට හොඳක් කියන්න ඕනේ. එකයි රටේ වෙන්න ඕනේ දේ. හරි, වැඩි කතා නොකර අපි මේ ආයතන පිළිබඳව කතා කරමු. මම ඉතාමත් කෙටියෙන් ඔයගලන්ට විස්තර කරන්න. මේක ඇත්තටම පාඨමාල පවත්වනවා. මාස 3 පාඨමාල තියෙනවා. එතකොට NEQ ලෙවල් එක ෆෝකස් කරලා තියෙනවා පාඨමාල. පරිගණක පාඨමාල තියෙනවා. එතකොට කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ගැන තියෙනවා, කම්පියුටර් ටෙක්නොලොජි ගැන තියෙනවා, එතකොට ඩ්‍රාෆ්ට් ඇන් ආකිටෙක්චර් කෝසස් තියෙනවා, බියුටිෂියන් ඇන් හෙයා ස්ටයිල් කෝසස් තියෙනවා. ඔය සැලුන් නේම කරන්න ඉතින් නංගමල්ලට ඔන්න ඉතාමත්ම හොඳ ආරංචියක්. එතකොට මැනේජ්මන්ට් කෝසස් තියෙනවා. තව එතනින් ගියාම ලැංග්වේජ් කෝසස්, අපේ ඔය ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ, ඒ වගේ භාෂාවලට කෝසස් තියෙන මාස 3. එතකොට මාස 6 සිට මාස 12 කියන්නේ අවුරුද්දේ කෝසස් තියෙනවා. ඒකෙත් තියෙන කම්පියුටර් ප්‍රෝග්‍රෑමින්, කම්පියුටර් ටෙක්නොලොජීස්, ඔපරේෂනල් කෝසස්, ඩ්‍රාෆ්ට්මන් ඇන් ආකිටෙක්චර් කෝසස්, බියුටි ඇන් හෙයා ස්ටයිල් කෝසස්, මැනේජ්මන්ට් කෝසස්, ලැංග්වේජ් කෝසස් කියලා තියෙනවා. එතකොට කෝසස් ගැන කතා කරොත් ඒ ටික. එතකොට ඔයගොල්ලන්ට මම ඒ ගැන පස්සේ කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මේගොල්ලෝ දීලා තියෙනවා Google form එකක්. මේකේ තමන්ගේ නම, ලිපිනය, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක දීලා ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය කතා කරනවා. හරිද? ඉතින් එතකොට අපි කෝසස් ගැන පොඩ්ඩක් බලමු. මම මුලින් කියා වගේ 3 months කෝසස් තියෙනවා. 6 and 12 months කෝසස් තියෙනවා. 3 months කෝසස් බැලුවොත් එම National Certificate of the Survey Field Assistant. මේක part time විදිහට කරන්න පුළුවන්. Certificate in Computer Application එකත් part time. Certificate of the Tamil Language. Revit Architecture කියන්නේ අපේ, Revit කියන්නේ AutoCAD වගේම, AutoCAD වල තව version එකක්. එතකොට Certificate of AutoCAD 3D and 2D දෙකම කරන්න පුළුවන්. ඒකත් හොඳ advantage එකක්. ගොඩක් වෙලාට 2D තමයි කරන්නේ. Certificate of the House Wireman, wiring කරන කට්ටිය, ඒ කට්ටියට හොඳ course එකක්. එතකොට ඔන්න තවත් එකක් තියෙනවා, mobile phone repairing. ඒකත් part time තියෙන්නේ. මම කලින් කියපුවත් part time තියෙන්නේ. එතකොට 6 and 12 months courses ගොඩක් තියෙනවා. මට මේකෙන් එකට කියන්න යන අමාරුයි.
hardware, graphics, beautician, craftsman, assistant, quality survey, refrigeration and air condition, preschool teachers training full time. මෙන්න මේ වගේ ගොඩක් කෝසස් තියෙනවා මේ ආයතනේ. එතකොට ඔගොල්ලන්ට පුළුවන් www.lavtc.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා මේකට රෙජිස්ටර් වෙන්න. එතකොට තවදුරටත් විස්තර ගන්න ඕන නම් ඔගොල්ලන්ට පුළුවන් මේ කට්ටියව සම්බන්ධ කරගන්න. අර මම කියෝ වගේ ඉස්සෙල්ලා මේ බඩවියට යන්නත් පුළුවන්, Google form එක submit කරලා site එක ගිහලා එම් register වෙන්නත් පුළුවන්. මේක ආයතනේ තියෙන්නේ රත්මලානේ, වෙන ආයතන නැහැ. ඒක නිසා අර වෙනත් තැන්වල වගේ තැන් වල නම් යන්න බැහැ. නමුත් රත්මලානේට ඉතින් ඒක යටතල පාසුවක් සපයා ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ආයතනය, ස්ටේෂන් රෝඩ් එකේ රත්මලාන, ශ්‍රී ලංකාවේ ඇඩ්‍රස් එක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මම මුලින් කියා වගේම දුරකථන සම්බන්ධ වෙනවා 0112 836 910 කියන දුරකථන අංකයනොත් lavtc@stl.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න පුළුවන්. කොහොම කොමාරි සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතය ගොඩදා ගන්න. ඒකට පොඩි අත්දැකීමකට තමයි මම මේ වීඩියෝ එක වැඩ මැදේ ඕගොල්ලන්ට කරන්නේ කරේ. ඉතින් තමයි අද නම් පොඩි අඩපඩු ඇති, කමක් නැහැ. යම් දෙයක් ලබා ගත්ත නම් ඒක තමයි ලොකුම දේ. මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මම ඉල්ලා සිටිනවා. මොකද අපේ රටේ අනිත් නංගි ළමයි ලැබෙනුනේ. අනික තමයි කැමති නම් subscribe කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා නැවත ප්‍රාර්ථනා කරමි. මම මේ වීඩියෝ නතර කරනවා. සුති.